පළවෙනි මුට්ටිය දාලා බැලුවා රනිල්. මුට්ටිය කුඩු වෙන්නම වැදුණා. ඊට පස්සේ සුභාරංචියක් කියලා බොරුවක් අරගෙන ජාති අමතල බැලුවා. ඒකත් ලොකු විහිළුවක් බවට පත් වුණා. වැඩේ අතාරින්න බෑනේ. ඒක නිසා ඔන්න දැන් දෙවෙනි මුට්ටියක් දාලා තියෙනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිෂ්ටාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇතැයි BBC සිංහල ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව දාලා තියෙන්නේ CD ලේනව කියලා කෙනෙක්. එයා ව්‍යාපාරිකයෙක් ලු. ලේනව කියන්නේ කවුද කියන එක අපි නොදැනගත්තාට මේ කාගේ අවශ්‍යතාවයක් මතද මේ නඩුව දැම්මේ කියන එක හරි සරලවම තේරුම් ගන්න පුළුවන්. මේක තමයි රනිල්ගේ දෙවනි මුට්ටිය. ලේනවගේ තර්කය වෙන්නේ ලේනව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙන්නේ එයා කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ලංකාවේ ජනාධිපතිගේ දුරකාලය 6 සිට 5 දක්වා අඩුවීම ව්‍යවස්ථා විරෝධී. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් අරගන්න තුරු නැවත ජනාධිපතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න මැතිවරණ කොමිසමට වාරණ නියෝගයක් නිකුත් කරන්න තමයි ලේනව මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ නඩුව දාන්නේ. මෙතන පසුබිම හරියටම තේරුම් ගන්න නම් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ සංශෝධනයේදී සිදුවුණු දේවල් ටික පොඩ්ඩක් අපි තේරුම් ගත යුතුයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට අරගෙන ඉන්නේ 2015 මාර්තු 24 වෙනිදා. කවුද දන්නවද ඒ කෙටුම්පත අරගෙන ආවේ? රනිල් වික්‍රමසිංහ. පාර්ලිමේන්තුවට කෙටුම්පත 2015 මාර්තු 24 ඉදිරිපත් කරේ දැන් පිනට ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ. මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ විවිධාකාර පාර්ශ්ව විසින් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වූ පෙත්සම් රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. මේ සියලුම පෙත්සම් සලකා බලා 2015 අප්‍රේල් මාසේ 9 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙනවා ලංකාවේ ජනාධිපතිගේ දුරකාලයේ 6 සිට 5 දක්වා අඩු කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව සහ පාර්ලිමේන්තුවේ 3/2ක් පමණක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් විදියට ලබා දෙනවා. ඒ කියන්නේ මේ ලේනව අහන ප්‍රශ්නෙට පිළිතුර මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු උත්තරයක්. නැවත වතාවක් අහන්නේ මේ මොහොත වෙනකොට දෙවනි මුට්ටියක් දාලා හරි මොන විදියකට හරි Tamanට තව ටික දවසක් හරි බලයේ ඉන්න පුළුවන්ද කියලා රනිල් වික්‍රමසිංහ බලන නිසා. 2019 මෛත්‍රීපාල සිරිසේන නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනවා Taman පත් වෙනකොට පත්ුනේ 6කට නිසා ඒ පත්ුණු කාලයට පසුව සිදුවුණු මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ දුරකාලයටත් බලපානවද? තමන්ගේ දුරකාලය 6ද එහෙම නැත්නම් 5ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනවා මේ මෛත්‍රීපාල සිරිසේන ගිහිල්. ඒ වෙලාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව තමයි ඔව් දැන් ලංකාවේ ජනාධිපතිගේ දුරකාලය 6ක් නොවේ 5ක් ඔබ පත් වෙනකොට 6කට පත් වුණත් මේ ව්‍යවස්ථා සංශෝධනය සිදුවුණු දවසේ සිට ජනාධිපතිගේ දුරකාලය 5ක් නිසා සිරිසේනගේ දුරකාලයත් 6ක් නොවන බව සහ 5ක් බවට නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙනවා. ලේනව මේ අහන ප්‍රශ්නෙට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර දෙවතාවක්ම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නත් නැවත වතාවක් මේ ලේනව හරහා රනිල් වික්‍රමසිංහ දෙවනි මුට්ටියක් දාලා බලනවා මේ මුට්ටියෙන්වත් Tamanට ගොඩ වෙන්න පුළුවන්ද කියලා. මේ නඩුව ස්වාධීන පුද්ගලයෙක් විසින් ව්‍යවස්ථාව කියවලා බලන වෙලාවක මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ නේද කියලා ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු අවස්ථාවක් නෙවෙයි. මේ නඩුව සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ඇම්බැට්ටයන් විසින් සහ රනිල් වික්‍රමසිංහ විසින් හොඳට ප්ලෑන් කළා එළියට දාපු තවත් මුට්ටියක් විතරයි. මේක තමයි රනිල් වික්‍රමසිංහගේ දෙවැනි මුට්ටිය. මේකත් දාලා බලනවා මේ මුට්ටියට මොන වගේ ප්‍රතිචාර දෙන්නේ. මේ මුට්ටිය ආරහාරි මට තව අවුරුද්දක් ඡන්දයක් නොතියා ජනාධිපති පුටුවේ වාඩි වෙලා ජනාධිපති ආතල් එක ගන්න පුළුවන්ද බලන්න රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත දාපු නඩුවක් විතරයි මේක. රනිල් වික්‍රමසිංහ කියන්නේ මොන විදියෙ බලලෝභියෙක්ද කියලා හිතා ගන්න පුළුවන්.
තමන් විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත ඒ සම්මත වුණු ඒ ව්‍යවස්ථා සංශෝධනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට තමන්ගේ ඇම්බැට්ටේක් යවලා චැලෙන්ජ් කළා නෑ නෑ මේක ව්‍යවස්ථා විරෝධී ඒක නිසා මගේ දුර කාලය අවුරුදු 6ක් වී යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලනවා මැතිවරණ කොමිසමට කියන්න කියලා ජනාධිපතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න මේ සම්බන්ධයෙන් හරි තීරණයක් ගන්නකම් කියලා. රංගේ බණ්ඩාර දාලා දාපු පළවෙනි මුට්ටිය කුඩු වෙන්නම වැදුනාට පස්සේ රනිල් වික්‍රමසිංහ අතෑරියේ නැහැ. අර සුභාරංචියක් ගෙනල්ලා ජාති අමතල බැලුවා. ඒකත් නිකම්ම නිකම් විහිළුවක් බවට පත් වුණා. සුභාරංචිය කියලා පෝස්ටර් ගැහුවේ ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින්මයි. මිනිසුන්ට කන්න බොන්න නැතුව මිනිසුන්ට දරා ගන්න බැරි බඩු මිලක් තියෙන මේ අවස්ථාවේදී ලක්ෂ ගාණක් මිලියන ගාණක් වීදම් කරලා රට පුරාම පෝස්ටර් එකක් ගහනවා ආරංචියේ සුබයි කියලා. ඊට පස්සේ ටීවී එකට ඇවිල්ලා කියපු කතා ටික අහගෙන හිටියම සුභාරංචියක් නෙවෙයි හිනායන ආරංචියක් විතරයි රනිල් වික්‍රමසිංහ කිව්වේ. ඒක නිසා සුභාරංචියනුත් නෝන්ඩි වුණු රනිල් වික්‍රමසිංහ දැන් මෙන්න මේ අර සීඩී ලේනමහර දාපු මේ මුට්ටියෙන් හරි මොන විදිහකට හරි ගැලවෙන්න පුළුවන්ද කියලා බලන එකක් තමයි අපි හැමෝටම බලන්න තියෙන්නේ. මේ දුර කාලය 6 සිට 5 දක්වා අඩු වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට දැන් 2015 අප්‍රේල් මාසේ දීපු තීන්දුවට අමතරව 2019 මෛත්‍රීපාල සිරිසේන ඒ ප්‍රශ්නේ හවම ඒ තීන්දුව දෙපාරක්ම දීලා තියෙන්නේ. ඒක නිසා මේ තීන්දුව වෙනස් වෙන්න තියෙන chance එක ගොඩාක්ම අඩුයි. ඒක රනිල් වික්‍රමසිංහ දන්නවා. නමුත් මේ කවුරු හරි තමන්ගේ ඇම්බැට්ටේක් දාලා මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් දැම්මම අර මිනිසුන්ගේ ඔළුවලට චකිතය කියන දේ ඇතුල් කළා. ඡන්දයක් තියෙන එකක් නෑ. ඒක නිසා අපි මහන්සිලා වැඩක් නෑ. ඡන්දයක් තියෙන එකක් නෑ. ඒක නිසා අපි මේ විදිහට මේ වෙනස සිදු කරන්න මේ සමූහයක් විදිහට එකතු වෙන එකේ වැඩක් නෑ. අන්න ඒ වගේ චකිතයක් ඒ වගේ අර එපාවීමක් මිනිසුන්ගේ ඔළුවට දාන්න රනිල් වික්‍රමසිංහට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ මොහොත වෙනකොට ලොකු මොමන්ටම් එකක් හැදිලා තියෙනවා මේ ජාතික ජන බලවේගය වටා. ඉතින් දවසෙන් දවස මිනිස්සු එකතු වෙනකොට රනිල් වික්‍රමසිංහ ගහන හැම ගේමක්ම අප්සෙට් වෙනකොට අර සුභාරංචියෙන් නිකම්ම නිකන් නෝන්ඩි වෙලා ගියා වගේ දේවල් සිද්ධ වෙනකොට අනිත් පැත්ත බැලුවම ජාතික ජන බලවේගය විසින් පවත්වන හැම සමුළුවකටම හැම රැලියකටම හැම රැස්වීමකටම සෑහෙන විශාල ප්‍රමාණයක් මිනිස්සු එකතු වෙනවා දකිනකොට රනිල් වික්‍රමසිංහට තේරෙනවා රනිල් වික්‍රමසිංහට සහ රනිල් වටේ ඉන්න මේ සියලුම ඇම්බැට්ටයන්ට හොඳටම තේරෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී එන්න තියෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කමක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහට තමන්ට දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් රනිල් වික්‍රමසිංහට තියෙනවා නම් මේ කවුරු හරි ඇම්බැට්ටේක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දානවට වැඩිය ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා මේ අවුරුද්දක් වෙනුවෙන් ඇම්බැට්ටේ පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දානවට වැඩිය ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා අවුරුදු 5කට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න පුළුවන් කමක් තියනවා නම් රනිල්ට රනිල් කවදාවත් මේ විදිහට ඇම්බැට්ටියෝදවල නඩු දාමින් යන්නේ නැහැ. රනිල් දන්නවා රනිල්ට ජනාධිපතිවරණය දිනන්න බැරි බව. ඒක නිසා තමයි අවුරුද්දක් හරි අදගන්න මුට්ටියක් දාලා ඇම්බැට්ටේ කරා ශ්‍රේෂ්ඨාධිකරණේ මෙන්න මේ විදිහේ නඩුවක් දැම්මේ. රනිල් පරාජය කියන එක හොඳටම දැක දැක බය වෙලා ඉන්න නිසා තමයි පොඩි පොඩි මුට්ටි දාලා බලනවා මේ මට ලැබෙන ප්‍රතිචාර මොනවද කියලා. මේ මුට්ටිය කුඩු වෙන සද්දට මේ මුට්ටියට ගහන සද්දවලට මූණ දෙන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් කමක් හෝ ශක්තියක් නැති නිසා රනිල් වික්‍රමසිංහ අනිත් අය හරහා තමයි මුට්ටි එළියට දාන්නේ. මේ පාදක ක්‍රමය ඇතුලේ ඉන්න සියලුම ත්‍රාඩ තක්කඩි දේශපාලකයන් දැන් ජාතික ජන බලවේගයේ ඉදිරියට යන විදිහට බය වෙලා ඉන්නේ. විවිධාකාර මඩ ගහලා ජාතික ජන බලවේගය නවත්තන්න බැලුවා, විවිධාකාර චෝදනා කරලා ජාතික ජන බලවේගය නවත්තන්න බැලුවා. නමුත් ඒ කිසිම දෙයකින් ජාතික ජන බලවේගය වටේ මිනිස්සු එකතු වෙන එක නවත්තන්න බැරි බව තේරුණාම ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දැම්ම මේ සියලුම තක්කඩින්ගේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි ඔය විවිධාකාර මුට්ටි හට්ටි දාලා එක එක ඇම්බැට්ටේ දාලා පොඩි පොඩි වැඩ හරහා හරි ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැතුව තව අවුරුද්දක් ඇදගෙන මේ ජනාධිපති ආතල් එක මොන විදිහකට හරි තවදුරටත් පවත්වා ගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙන්න මේ සිස්ටම් එක ඇතුළේ ඉන්න කට්ටිය තවදුරටත් දඟලන්නේ මිනිස්සුන්ගේ මතය එළියට එන එක නවත්තලා මොන ගේමකින් හරි තව ටික කාලයක් හරි බලයෙන්
මේ විදිහට මේගොල්ලෝ බය වුණේ ජාතික ජන බලවේගයට මිනිස්සු විසින් තියෙන කැමැත්ත නිසා. මිනිස්සුන්ගේ ස්ව කැමැත්තෙන්ම මිනිස්සු ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙනකොට ඉදිරියේදී වෙන්න තියෙන දේ සම්බන්ධයෙන් මේගොල්ලන්ට දැන් හොඳ පැහැදිලි අවබෝධයක් සහ දැක්මක් ඇවිල්ලා තියෙනවා. නමුත් මොන මොහොතකවත් හිතන්න එපා අපි දිනලා ඉවරයි කියලා. ඡන්දේ ගණන් කළා අවසාන ඉලක්කම දකින්නකම් අපි දිනලා නැහැ. ඒ නිසා හැමදාම එක අලුත් ඡන්දයක් හරි හදන්න. ජාතික ජන බලවේගය අපේ දෙයක් නිසා, ජාතික ජන බලවේගය කියන්නේ අපි විසින් නිර්මාණය කරගත් පිළිතුරු නිසා, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන එක අපේ වගකීමක්. ජාතික ජන බලවේගයට ජය වේවා.